ආයුබෝවන් කියලා හැම දිනම පිළිගන්නවා මගේ YouTube channel එකට මෞර්ය ප්‍රෝ අද මම කතා කරන්න යන්නේ රොමේනියාවට ඊටම ලේසියෙන් සංක්‍රමණය වෙන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන දැන්ටමත් ඔයාලා දන්නවා අද මම කතා කරන්න යන්නේ ඉස්ටුඩන්ට් වීසා ගැන ඒ කියන්නේ අපි රොමේනියාවට එන්නේ ඉගෙන ගන්න හුඟ දෙනෙක් දන්නවා රොමේනියාවට එන්නේ හුඟක් අය ස්කිල් වර්කර්ස්ලා හැටියට නමුත් ලංකාවේ කොටසක් ඉන්නවා මේ වර්ක් එක්ස්පීරියන්ස් නැතුව රොමේනියාවට එන්න ආස කට්ටියක් අනේ ආස කට්ටියට මේ ප්‍රෝග්‍රෑම් එක හුඟක් වැදගත් වෙයි දිගටම බලන්න මේ ප්‍රෝග්‍රෑම් එක ඒකත් එක්ක මේ සඳහා ඔයාට මූලික දැනුමක් අවශ්‍යයි ඊමේල් සම්බන්ධයෙන් මොකද අපි මේ හැම දෙයක්ම කරන්නේ ඊමේල් මාර්ගයෙන් ඒකත් එක්ක අපි රොමේනියාවේ තියෙන යුනිවර්සිටි එකක් කන්ටැක්ට් කරගෙන ඒ යුනිවර්සිටි එකට අපි ඊමේල් පණිවිඩ යවලා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඒකින්ද මේට බාහිර ඒජන්තවරයෙක් සහ කිසිම කෙනෙක් සම්බන්ධ වෙන්නේ නැහැ. මේකේ මම අවශ්‍ය කරන ලිපි ලේඛන සහ ක්‍රමවේදය මම ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් දිගටම මාත් එක්ක රැඳී ඉන්න. මේ මගේ YouTube channel එක මෞර්ය ප්‍රෝ. වැඩසටහන පටන් ගන්නකොට මම ඔයාලට පොඩ්ඩක් කියන්නම් රොමේනියාවට ස්ටුඩන්ට් වීසා එකක් අරගෙන ආවොත් හම්බෙන බෙනිෆිට්ස් මොනවද කියලා අපි බැලුවත් ස්කිල් වර්කර් කෙනෙක්ට වඩා බෙනිෆිට්ස් හම්බෙනවා ස්ටුඩන්ට් වීසා එකක් අරගෙන රොමේනියාවට ආවොත්. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔයාලා දන්නවා යුරෝප් කන්ට්‍රි වලට ඒ වගේම කැනඩා, න්යූසීලන්ඩ් අනිත් වගේ කන්ට්‍රිස් වලට අපි ස්ටුඩන්ට් වීසා එකක් අරගෙන ගියාට පස්සේ ගවර්න්මන්ට් එකෙන් වැඩි පිළිගැනීමක් තියෙනවා. ඒ හේතුව ඔයා සිසුවෙක් විදියට ඉගෙන ගන්න එන නිසා ඒ පිළිගැනීම ඔයාට ලැබෙනවා. ඒකත් එක්ක තව දෙයක් කියන්න ඕන රොමේනියාවේ දැනට පාවිච්චි වෙන්නේ රොමේනියන් ලැන්ග්වේජ් එක. ඔයාලා මමත් දන්නවා ඒක. හුඟක් වෙලාවට ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක විදිහට ඉංග්‍රීසි පාවිච්චි වෙනවා හුඟක් අඩුයි රොමේනියාව තුළ. ස්කිල් වර්කර් කෙනෙක් විදිහට ඔයා ඇවිල්ලා රොමේනියාවේ වැඩ කරන්න පුළුවන් කමක් තියෙනවා මේ ඉංග්‍රීසි දැනුමත් එක්ක. නමුත් ඔයා අපි බැලුවොත් එහෙම ऑफिस एडमिनिस्ट्रेटर पार्ट के मुखाखड़ी जो खोयनवा अनिवार्यम लैंग्वेज दनगणी इकट प्रधान हेतु तम हेम डॉक्यूमेंट मध्य रोमेनियन भाषा सह यही हेम गणुदुनुवाक वेन्नी कथन गणुदुनुवाक भाषा गणुदुनुवाक हेम दयाकम वेन्नी मे रोमेनियन भाषा सह मेन मेहम स्टूडेंट वीसा अटते रोमेनियावृद्धि अनिवार्यम मेहि भाषा ऐके रोमेनियन भाषा हदारण होने මෙහිදී ඔයාට කතන හා ලිවිමේ භාෂාව ඔයාට ප්‍රගුණ කරන්න පුළුවන් මේ පාඨමාලාව තුළ. ඊට පස්සේ දෙවැනි අවුරුද්දේ ඉඳන් ඔයාට කැමති ඩිග්‍රී එකක් නැත්නම් PhD එකක් අන්නේ වගේ දේවල් ඔයාට කැමති අංශයකින් තෝරාගැනීමේ හැකියාව තියෙනවා. එහිදී ඔවුන් ස්කෝලර්ෂිප් ඒ කියන්නේ සහන වට්ටම් ඔවුන් ලබා දෙනවා ඒ කැම්පස් එක තුළ. ඒකත් එක්ක ඔයා නිකන් හිතන්න සාමාන්‍යයෙන් ඔයා මෙහෙම ඇවිල්ලා ඒ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට රොමේනියාවට ඇවිල්ලා මෙහෙම ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තට පස්සේ ඒ කියන්නේ අවුරුද්දකින් ඔයාට කැමති නම් ඒ ඉදිරියට යන්න නැතුව ඒ කියන්නේ භාෂාව හදාගන්න ඔයාට රොමේනියාව තුල රැකියාවක් සොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද අවසානයේදී. එතකොට ඔයා හිතන්න ඔයා එන්නේ ආයුධ සන්නද්ධව. ඒ කියන්නේ ඔයා හොඳට දැන් මේ වෙනකොට අවුරුද්ද අවසාන වෙනකොට ඔයා දන්නවා රොමේනියන් භාෂාව ලිවීමේ සහ කතා කිරීමේ හැකියාව. ඒ නිසා රොමේනියාව තුල ඔයාට ඉහළම පිළිගැනීමක් ලැබෙනවා. තවත් දෙයක් ඔයාලට කියන්න ඕනේ අනිත් යුරෝප් කන්ට්‍රි වල වගේම රොමේනියාවේ ස්ටඩි කරන ගමන් ඉගෙන ගන්න ගමන් ඔයාට පාර්ට් ටයිම් කිරීමේ හැකියාවක් තියෙනවා. මේ සඳහා ඔයා අදාළ යුනිවර්සිටි එක ආසන්නයේ තියෙන ආපන ශාලාවල සහ සේවා සැපයුම් ආයතන වල ඔයාට පාර්ට් ටයිම් කරලා මුදල් ඉපීමේ හැකියාවක් තියෙනවා. ඔන්න ඔය වගේ ලාභ ප්‍රයෝජන ලැබෙන ගමන් අපි බලමු මේ ක්‍රියාවලිය අපි කොහොමද ආරම්භ කරන්න කියලා. ඉස්සෙල්ලාම ඔයා සර්ච් කරලා හොයාගන්න ඕනේ රොමේනියාවේ තියෙන යුනිවර්සිටි එකක්. අපි දකින්න පුළුවන් රොමේනියාවේ ප්‍රධාන නගර ආසන්නයේ විශාල ප්‍රමාණයක් යුනිවර්සිටිස් අපිට දකින්න පුළුවන්. මෙතනදී ඔයා කැමති නගරයකින් කැමති යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරගෙන ඒකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ ෆෝම් එකක් තියෙනවා ෆිල් කරන්න. මෙතනදී ඔයාගේ ජීවදත්ත තොරතුරු සහ ඔයාගේ දැනට අධ්‍යාපන සුදුසුකම් එයාලා ඉල්ලනවා. මෙතනදී ඒ ෆෝම් එක ෆිල් කරලා ඊමේල් මාර්ගයෙන් එයාලට ලැබෙන්න සලස්සන්න ඕනේ. මෙන්න මෙහෙම ඔයා ඊමේල් එකක් යුනිවර්සිටි එකට යවුවට පස්සේ යුනිවර්සිටි එක විසින් රොමේනියාවේ තියෙන এডুকেෂන් ඔෆ් මිනිස්ට්‍රි ඒ කියන්නේ රොමේනියාවේ තියෙන අධ්‍යාපන අමාත්‍යාංශයට ඔයාගේ තොරතුරු ලබා දෙනවා. මෙහෙම ලබා දුන්නාට පස්සේ යම් කිසි ක්‍රමවේදයක් අනුව ඔයා රොමේනියාවට ඒමට සුදුසුද ඒ කියන්නේ ඔයාගේ අධ්‍යාපන මට්ටම ඔවුන්
යම් කිසි මට්ටමකින් සලකා බලලා ඊට පස්සේ ඔයාගේ මේල් ඇඩ්‍රස් එකට එයා ඉන්විටේෂන් ලෙටර් එකක් කියනවා. ඒ කියන්නේ ඔයා එන්න සුදුසුද නැද්ද කියන කතාව එයාලා එතනදි කියනවා. මේ ඊමේල් එකට සාමාන්‍යයෙන් සති දෙකක වගේ කාලයක් ගන්නවා. මොකද ඔවුන්ගේ නිර්ණායක අණුව එය තීරණය කරලා ඒවල බලන්න සාමාන්‍යයෙන් සති දෙකක වගේ කාලයක් ඔවුන් ගන්නවා. ඒක එන්නේ ඔයාගේ ඊමේල් එකට. මෙන්න මෙහෙම මේල් එකක් ඔයාගේ ඊමේල් එකට ආවට පස්සේ ඔයා පළවෙනි කඩේම ජයග්‍රහණය කළා ඉවරයි. ඒ කියන්නේ රොමේනියාව ඔයාව පිළිගන්න සූදානම් වුණා කියන කතාව තමයි මෙතනදී කියන්නේ. ඊට පස්සේ ඔයා යුනිවර්සිටි එකට සබ්මිට් කරන්න ඕන ඩොකියුමන්ට්ස් වගේක් තියෙනවා. අන්නේ ඩොකියුමන්ට්ස් මම එකින් එක ඔයාලට දැන් කියන්නම්. ඩොකියුමන්ට්ස් ටික කියන්න කලින් තව දෙයක් කියන්න ඕනේ. මේ වෙනකොට සාමාන්‍යයෙන් ඔබ සහ ඒ යුනිවර්සිටි එක ඒ විශ්වවිද්‍යාලය අතර සාමාන්‍යයෙන් ඊමේල් පණිවිඩ 5ක 6ක වගේ ප්‍රමාණයක් ගනුදෙනු වෙන්න ඕනේ. ඒක හේතුව ඔයාට ඒ ක්‍රමවේදය ඕන් කියලා දෙනවා. දැන් මේ විදිහට මේක කරන්න මේ විදිහට මේක කරන්න කියලා සාමාන්‍යයෙන් අන්නේ වගේ ඊමේල්ස් ප්‍රමාණයක් ඔයාගේ මේල් එකට එන්න පුළුවන්. ඒකත් එක්ක ඊට පස්සේ පළවෙනි ඩොකියුමන්ට්ස් එක වෙන්නේ ඔයා සබ්මිට් කරන්න ඕන ඔයාට ආපු ඒ කියන්නේ ඔයාට এডুকেෂන් මිනිස්ට්‍රි එකෙන් ආපු රොමේනියන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ආපු ඒ ලෙටර් එක ඔයා මෙතෙන්ට සබ්මිට් කරන්න ඕන. ඒකත් එක්ක ඔයාගේ ටියුෂන් ෆී එක අපි හිතුවත් ඔයාට අවුරුද්දකට ටියුෂන් ෆී එකක් අනිවාර්යයෙන්ම මෙතනදී ගෙවන්න වෙනවා. ඒක අනිවාර්යයෙන්ම ගෙවන්න මතක තියා ගන්න ඒ යුනිවර්සිටි එකේ බෑන්ක් එකට. ඒ කියන්නේ අපි හිතුවත් දැන් හුඟක් වෙබ්සයිට් තියෙනවා මේ අතරමැදියන් වෙලා මුදල් ජාවාරමක් සිද්ධ වෙනවා. ඒ වෙබ්සයිට් වලට ඔයාලා අහුවෙන්න එපා. පුළුවන් තරම් රොමේනියාවේ ක්ලියර් වෙබ්සයිට් එකක් තෝරගන්න බලන්න. ඒකත් එක්ක මේ කෑෂ් ඩිපොසිට් කරන්න ඕනේ ඒ යුනිවර්සිටි එකේ බැංක එකට. ඒ කියන්නේ ඒ යුනිවර්සිටි එක යටතේ තියෙන ගිණුමකට. අන්න එහෙම යුනිවර්සිටි එක යටතේ තියෙන ගිණුමකට මුදල් බැර කරපු රිසිට් එකක් ඔයාලා අනිවාර්යයෙන්ම මෙතනදී ඇතුළත් කළ යුතුයි. මේක තුන්වෙනි ડોකියුමන්ට් එක විදියට ඔයා පෙන්වන්න ඕනේ බැංක් ස්ටේට්මන්ට් එකක්. ඒ කියන්නේ රොමේනියාවට ඇවිල්ලා ඔයාට ජීවත් වෙන්න පුළුවන් ආර්ථික මට්ටමක් ඔයා ලංකාව තුල හදාගෙන ඉන්නවා කියන කතාව තමයි මෙතනදී පෙන්වන්න ඕනේ. මෙතනදී යුරෝ 2000ක වගේ ප්‍රමාණයක් තමයි ආසන්නතම යුරෝ 2000ක වගේ ප්‍රමාණයක් තමයි අපි පෙන්වන්න ඕනේ. අපි ලංකාවේ සල්ලි වලට ටැලි කළොත් සාමාන්‍යයෙන් ලක්ෂ 4ක වගේ ප්‍රමාණයක් ඔයා බැංක් ස්ටේට්මන්ට් එකක් පෙන්වන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් මාස 3ක් මාස 6ක් අතර කාලයක් ඔයාගේ account එකේ තියෙන්න ඕනේ. අන්න එහෙම ගත්තු බැංක් ස්ටේට්මන්ට් එකක් ඔයා මේ ලිපි කොටුවට ඇතුළත් කළ යුතුයි. ඊට පස්සේ ඔයා පොලිස් රිපෝට් එකක් ඇතුළත් කළ යුතුයි. මේ පොලිස් රිපෝට් එක ඔයා අනිවාර්යයෙන්ම හෙඩ් ක්වාටර්ස් එකෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ පොලිස් හෙඩ් ක්වාටර්ස් එකෙන්. ඒ කියන්නේ ඔයාගේ නගරයේ තියෙන ආසන්නතම පොලිසියෙන් මේ රිපෝට් එක අරන් හරියන්නේ නැහැ. ඔයා ගන්න ඕනේ පොලිස් හෙඩ් ක්වාටර්ස් එකෙන්. ඒකට අවශ්‍ය ලිපියත් ඔයාගේ කැම්පස් එක විසින් ලබා දෙනවා. මොකද ඒකට සබ්මිට් කරන්න ඕනේ ලිපියක් තියෙනවා. ඒ ලිපිය ඔයාගේ කැම්පස් එකෙන් ඔයාට ලබා දෙනවා. මෙතනදී ඔයාගේ අවසන් ડોකියුමන්ට් එක විදිහට ඔයා ඇතුළත් කරන්න ඕනේ මෙඩිකල් ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක්. මෙතනදී ඔයාගේ වීසකේ කාල සීමාව හා සම්බන්ධ වුණ මෙඩිකල් ට්‍රැවල් ડોකියුමන්ට් එකක් වෙන්න ඕනේ. ඒක ඔයාගේ යුනිවර්සිටි එකකින් ඔයාට අනිවාර්යයෙන්ම ඊමේල් එකක් ආධාරයෙන් දන්වයි. පළවෙනි ස්ටෙප් එකේ කියන්න වැදගත්ම දෙයක් තියෙනවා. ඔයාගේ ටියුෂන් ෆී එක සාමාන්‍යයෙන් යුරෝ 2000ක් වගේ වෙනවා. ඒක හුඟක් වෙලාවට ඩිපෙන්ඩ් වෙනවා ඔයා යන යුනිවර්සිටි එක සහ ඒ අදාළ ප්‍රදේශය අනුව. ඒක වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් යුරෝ 2000ක් වගේ වෙනවා. ඒ කියන්නේ අවසන්නතම වශයෙන් ලංකාවේ මුදලින් ලක්ෂ 4ක් වගේ අවුරුද්දකට ඔයාට යුනිවර්සිටි එකට පේ කරන්න වෙනවා. ඔන්න ඔහොම පළවෙනි අධ්‍යයනය ඉවර වෙනකොට සාමාන්‍යයෙන් ඔයාගේ වැඩ කටයුතු වලින් 75% විතර වෙ වෙනකොට ඉවර වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ යුනිවර්සිටි එකෙන් වීසා රික්වෙස්ට් ලෙටර් එකක් එනවා. ඒකට අදාළ ලිපි බොනුත් එක්ක ඒකට තව අදාළ ලිපි දෙක තුනක් තියෙනවා. ඒ ටිකත් අරගෙන ඒවේ කොපිස් අරගෙන ඔයා යන්න ඕනේ රොමේනියන් එම්බසි එකට ඔයාගේ પાස්පෝර්ට් එකත් අරගෙන. එහෙම අරගෙන ගියාට පස්සේ ඔයාට වීසා එක ඔයාගේ පොතට ඇප්ලයි වෙනවා. මේ සඳහා අපි බැලුවත් හුඟක් වෙලාවට ඩොලර් 150ක වගේ ලක් අපිට අරන් යන්න වෙනවා. මේ ඩොලර් 150ක් පුළුවන් නම් සල්ලි වලින් අරන් යන්න බලන්න. ඒ කියන්නේ ඩොලර්ස් වලින් අරන් යන්න බලන්න. මේ සඳහා ඔයා කලින් අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕන රොමේනියන් එම්බසි එකෙන්. ඒ රොමේනියන් එම්බසි එකේ නම්බර් එකත් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම අනිවාර්යයෙන්ම දාන්නම්. මේ අපොයින්ට්මන්ට් එක ඔයා අරගෙන ඔයා අදාළ ස්ථානයට ඔයා යන්න ඒ දිනේට වෙලාවට ගිහිල්ලා ඔයාගේ පොතට වීසා එක ඇප්ලයි කරගන්න.
දැන් ඔයාගේ પાස්පෝට් එකට වීසෙක ඇප්ලයි වෙලා ඉවරයි. දැන් ඔයා ලංකාවෙන් එන්න රෙඩි වෙන්න ඕනේ. රෙඩි වෙන්න කලින් ඔයා බලන්න ඔයාගේ ඩොකියුමන්ට්ස් ටික අහපුවා හරියද කියලා. හුඟක් වෙලාවට ඔයා දැන් ටිකට් බුක් කරගන්න ඕනේ. ටිකට් බුක් කරනකොට ඔයා පොඩ්ඩක් බලන්න ඔයාගේ යුනිවර්සිටි එකේ කාල සීමාව. ඒ කියන්නේ ඔයා එන්රෝල් වෙන්න ඕනේ කාලේ. ඒ කියන්නේ පාඨමාලාව ආරම්භ කරන කාලේ ආසන්නතම දිනයක් ඔයා යොදා ගන්න ඔයාගේ ටිකට් එකට. ඒකත් එක්ක ඔයාගේ પાස්පෝට් එක බලන්න ඉදිරි අවුරුදු දෙකකටවත් වැලීඩ්ද කියලා. මොකද ඒක එහෙම එක්ස්පයර් උනත් ලංකාවේ ඇවිත් මෙහාට ඒ කියන්නේ රොමේනියාවේ ලංකාවේ එම්බසි එකක් නැති නිසා පොඩ්ඩක් પાස්පෝට් එක හදාගන්න අමාරු. අනේ ડોකියුමන්ට් ටික ඔයා චෙක් කරගන්න ගමන් ඊට පස්සේ ඔයා බලන්න ඔයාගේ බැංක් ස්ටේට්මන්ට් එක ඒ කියන්නේ අපි අර යුරෝ 2000ක් ඩිපොසිට් කළා බැංකුවෙන් ගත්ත ලියුම අනේ එකත් ඔයා රෙඩි කරගන්න ඔයාගේ ડોකියුමන්ට්ස් ටිකට. අනේ ડોකියුමන්ට්ස් ටික ඔයා රෙඩි කරගෙන ලංකාවෙන් එන්න. දැන් මේ වෙනකොට ඔයා රොමේනියාවට ඇවිත් ඉවරයි. රොමේනියාවට ඇවිත් ඔයා ඊට පස්සේ අදාළ යුනිවර්සිටි එකෙන් ඔයාට ඔයාව එයාපෝට් එකෙන් පික් කරන්න අනිවාර්යෙන් එනවා. මෙහෙම ඔයා පික් කරාට පස්සේ ඔයාට හුඟක් වෙලාවට එකමඩේෂන් දෙන්නේ එක්කෝ ඒ යුනිවර්සිටි එකෙන් ඔයාට එකමඩේෂන් ප්‍රොවයිඩ් කරනවා හුඟක් වෙලාවට, නැත්නම් ඔයාට සාමාන්‍යයෙන් මාස 6ක් වගේ ඉඳලා පිට එකමඩේෂන් එකට යන්නත් පුළුවන්. එහෙම වෙලා ඔයා රොමේනියාවට ඇවිත් ඊට පස්සේ මේ රොමේනියාව තුළ ඔයාගේ යුනිවර්සිටි එකෙන් ඔයාට අවුරුද්දක වීසෙක දානවා. ඒ කියන්නේ ලොง ටයිම් වීසෙකක් ඔයාට දෙනවා අවුරුද්දක. එතකොට ඔයාට පර්මිට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට රොමේනියාවේ රැඳී ඉන්න ඔයාට පර්මිට් එකක් හම්බ වෙනවා. ඒක අවුරුද්දක කාල සීමාවක් ඔයාට දානවා. අවුරුද්දෙන් අවුරුද්ද මේක නැවත අලුත් කරනවා. දැන් ඊළඟට ඔයාට තියෙන්නේ රොමේනියාව තුළ රැඳී සිටින්න නීත්‍යානුකූල ලිවිං පර්මිට් එක ගන්න. මෙන්න මේ පර්මිට් එක හුඟක් වෙලාවට අවුරුද්ද කාල සීමාවකට දෙන්නේ. මේ අවුරුද්ද කාල සීමාව අවසානයේ නැවත අලුත් කිරීමක් සිද්ධ වෙනවා. මේකට හුඟක් වෙලාවට ඔයාගේ යුනිවර්සිටි ඔයාට හෙල්ප් කරනවා. ඒකෙන් ඉඳන් මේ ගැන ඔයා වොරි වෙන්න ඕනේ නැහැ. මේකට අවශ්‍ය කරන ડોකියුමන්ට් මම ඔයාට රෆ්ලි දැන් මෙතනදී කියන්නම්. මේක හුඟක් වෙලාවට යුනිවර්සිටි එකේ තියෙන ඇඩ්මිනිස්ට්‍රේටර් පාර්ට් එකෙන් ඔයාට හෙල්ප් කරනවා. මේකට හුඟක් වෙලාවට ඔයාට රොමේනියන් এডুকেෂන් මිනිස්ට්‍රි එකෙන් එවපු ඉන්විටේෂන් ලෙටර් එක අවශ්‍යයි. ඊට අමතරව ඔයා ඉන්නවා නම් ඒ කියන්නේ ඔයා පිට හවුස් එකක් අරගෙන එකමඩේෂන් එකක් අරන් ඉන්නවා නම් අන්නේ එකමඩේෂන් එකේ කන්ට්‍රැක්ට් ලෙටර් එක අනිවාර්යයෙන්ම ඕනේ. මීට අමතරව ඔයා මෙඩිකල් ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕන රොමේනියාව තුළ. මේ මෙඩිකල් ඉන්ෂුරන්ස් එක ඔයා අවුරුදු 26ට අඩු නම් අපිට එකපාරම පේ කරලා ඒ මෙඩිකල් ඉන්ෂුරන්ස් එක ගන්න පුළුවන්. නමුත් ඔයා අවුරුදු 26ට වඩා වැඩි නම් මාසෙකට ලේ 49ක් වෙනම අපි ගෙවන්න ඕනේ මේ මෙඩිකල් ඉන්ෂුරන්ස් එක සඳහා. ඒකත් එක්ක ඔයාගේ බැංක් ස්ටේට්මන්ට් එකේ කොපියක් අවශ්‍යයි. ඊට අමතරව වයිට් බෑග්‍රවුන්ඩ් ෆොටෝ දෙකක්, පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් මේකට ඇටැච් කරන්න ඕනේ. මේකේ මම පේමන්ට් එක ඔයාලට කියන්නම්. මේකේ පේමන්ට් එක අපි ඩොකියුමන්ට් සබ්මිට් කරනකොට ලේ 240ක් අපි පේ කරන්න ඕනේ. ඊට අමතරව රෙජිස්ට්‍රේෂන් ගාස්තු විදියට ලේ 3ක් අය කරනවා. මීට අමතරව රොමේනියානු රජය විසින් ටැක්ස් එකක් මේකට බදු පනවලා තියෙනවා. ඒ කියන්නේ ලිවිං ටැක්ස් එකක් පනවලා තියෙනවා යුරෝ 120ක්. ඒක හුඟක් වෙලාවට ඩිපෙන්ඩ් වෙනවා රොමේනියන් ලේ වලට. ඒක ඔයා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන කාලෙදී ඒක අදාළ වෙනවා. අපි සබ්මිට් කරන්න ඕන ડોකියුමන්ට් ටික ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් අපි බැලුවොත් එහෙම පළවෙනි ලෙටර් එක ආපු ඉඳන් ඒ කියන්නේ අපි এডুকেෂන් ඔෆ් මිනිස්ට්‍රි එකෙන් පළවෙනි ඉන්විටේෂන් ලෙටර් එක ආපු දවසේ ඉඳන් සාමාන්‍යයෙන් මාස 3ක් වගේ කාලයක් තුල ඒ කියන්නේ දවස් 90ක් ඇතුළත වගේ මේ කටයුතු ටික සිද්ධ වෙනවා. ඔයා හරියට ડોකියුමන්ට් ටික සබ්මිට් කළොත් ඊට පස්සේ රොමේනියාට ඇවිත් ඔයා අර ලොง ටයිම් වීසෙකට ඇප්ලයි කළා හුඟක් වෙලාවට මාසිකින් වගේ ඒ කාඩ් එක ඔයාගේ අතට ලැබෙනවා. ඊට පස්සේ නිදහසේ සැනසීම ඉගෙන ගන්න තමයි තියෙන්නේ. රටේ සුන්දරත්වයේ විඳින ගමන් ඔයාට පාර්ට් ටයිම් ජොබ් කරලා හම්බ කරන්න පුළුවන් හැකියාවකුත් ඔයාට ලැබෙනවා. ඒකත් එක්ක මම හිතන හැටියට ඔයාට මේ අදහස ඔයාට ඔළුවට එන්නේ නැති කොහොමද ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න කියලා, ඒකට අවශ්‍ය කරන ડોකියුමන්ට් මොනවද කියලා. ඒකත් එක්ක ඔයාට තියෙනවා නම් ප්‍රශ්න මගේ YouTube channel එකේ comment section එක තියෙනවා, අනිවාර්යයෙන්ම comment කරන්න. යාළුවෝ අතර share කරගන්න. තව මොනහරි ප්‍රශ්න තියෙනවා නම් මගේ Facebook page එක තියෙනවා Maurer Pro in Romania. Facebook page එකෙන් මාව contact කරන්න පුළුවන්. ඒකත් එක්ක තවම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඊළඟ තියෙන bell button එකත් අනිවාර්යයෙන්ම click කරන්න.
එතකොට මම අලුතෙන් රොමේනියාව ගැන දාන වීඩියෝ එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වේවි. එහෙනම් මතක ඇතුව ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ YouTube channel එක ළඟදීම අලුත්ම අලුත් වැඩසටහනින් අහපෝ ඔයාව හම්බෙන්න ලොකු බලාපොරොත්තුවක් හිතේ ඇතිව අදට මේ වැඩසටහනේ මෙහෙම සමුගන්නම්. එහෙනම් ගිහින් එන්න මතක තියාගන්න මගේ YouTube channel එක මෞර්ය ප්‍රෝ.